දෙන්න පොන්ලන් ඇවිල්ලා පිහි අරන් ඇවිල්ලා අපිට අතන අනින්න හදලා අපේ තිබුණු හට් ටික ගිනි තියද්දි මහින්ද රාජපක්ෂ මොකක් මොකද හිතන් හිටියේ? මහින්ද රාජපක්ෂ හිටන්නේ හවස හතරෙන් පස්සේ ගාලු මුද්‍රාරගල ඉවරයි. හැබැයි මොකක්ද උනේ එදා? මහින්ද රාජපක්ෂ හවස හතර වෙද්දි ඉවරයි. ගාලු මුද්‍රාරගල නෙමෙයි. ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මොකද කරේ? ව්‍යවස්ථාව වෙනස් කරගෙන පාර්ලිමේන්තුවට ආව මුදල් ඇමති. ඉතින් හිටියා මාරු විදිහකට දැන් එක වෙලාවකදී අර මාධ්‍යවේදියා මුදල් ඇමතිගෙන් එක වෙලාවකදී අහනවා දැන් ඔබතුමාගේ නම් මේ මුදල් අච්චු ගහන්නේ නැද්ද කියලා. නෑ තව කාලයක් ඉන්නවනේ ඒ කාලේ අරගෙන ගහමු කියලා. එහෙම කියපු කෙනා සති දෙකකින් ගෙදර ගියේ. අරගෙන ඉස්සරහ යන්න නෙමෙයි නේ ආවේ. ගෝඨාභය රාජපක්ෂ පැනලා ගියේ. එහෙම නෙගේ. රනිල් වික්‍රමසිංහට අර කියන මොකවත් නෑ. ඒ කියන මොකවත් නෑ අසංවේදී තනි පුද්ගලයෙක් විදියට ඉතින් ආතභූත නායකයෙක්. අපිට ප්‍රශ්නයක් නෑ. අපි මේ අරගල ඉස්සරහට අරගෙන මොන කොන්දේසි ඇතුලේ වුණා. ඉදිරියේදී අපිට මේක බලා ගන්න පුළුවන්. මහපාරේදී අපි බලා ගන්න පුළුවන්. වසන්ත සහෝදරයා, දැන් ඔගොල්ලෝ මේ මැතිවරණයක් ඉල්ලලා හඬ නගන එක බොහොම නිශ්ශබ්දයි, දියාරුයි. දැන් ඒකට මම උදාහරණයක් දෙන්න. දැන් වසන්ත මුදලිගේ සහෝදරයව බේරගන්න මේ රටේ මිනිස්සු දියුණු ප්‍රකාශ ලබා දුන්නා. දැන් මම යෝජනාවක් හැටියට ගෙනාවොත් මැතිවරණයක් ඉල්ලන්න කියලා ඒ දියුණු ප්‍රකාශ වගේ පෝස්ට් කාඩ් දාන්න කියලා ආයතන වලට, අධිකරණයට, ගරු අධිකරණ නීතිපතිතුමාට, ඒ වගේම කතානායකතුමාට, පාර්ලිමේන්තුවේ ඉන්න අගමැතිට ඒ වගේ යෝජනාවක් ගෙනාවොත් ඔබතුමාලා ඒක නිශ්චිත කාරණය තමයි. දැනටත් අපි අපේ මේ අන්තර්විශ්වවිද්‍යාල ශිබල මණ්ඩලයේ අදහස අපි දැනුම් දීලා තිනවා මැතිවරණ කල් දැමීම සම්බන්ධව අපි කිසිදු එකඟතාවයක් නැහැ. ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු මැතිවරණ අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. ආණ්ඩුවල තියෙන තක්කඩිකමට අනුව මැතිවරණ කල් දාන්න බෑ. දැන් රනිල් වික්‍රමසිංහ තමන්ගේ බලය තහවුරු කරගන්න ඕන තක්කඩිකමට තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පිටින් යමින් මැතිවරණ කල්දමමින්. ඒතකොට මේක කල්දාන කියලා දාලව රනිල් තමන්ගේගෙත් ගා ගන්න නැතුව වෙන වෙන අය බලල්ලක් දාලා තමයි දැන් මේක කරමින් ඉන්නේ. ඒ නිසා අපි ඒක නිශ්චිත විරුද්ධයි. ඒ විරුද්ධ වීමට අදාළව මැතිවරණය කල්දාන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් ජනතාවනි ජනතාවනි පෙරට ඇවිත් සටන් වදිමු කියන සටන් පාරෙත් එක්ක ඉදිරියට අපි ඒකට දාලා අපේ අදහස් පවා දක්වලා තියෙනවා. දැන් මේකේ තියෙන කාරණේ තමයි මැතිවරණයේ කල්දැමීම කියන එක අතිශය දේශපාලනික තීරණයක් ආණ්ඩුවේ. ඒකට දාලව ආණ්ඩුව ගහන්න ඕන තුරුම්පු ගැව්වා. දිගටම ගහලා දැන් මේ අවසාන තුරුම්පු ටිකක් ගහලා තියෙනවා. ඒත් ඇත්තටම රටේ ජනතාවට අපි කියනවා මැතිවරණය කල් දැමීමට විරුද්ධව එරෙහි වෙන්න ඕන. ඒකට දාලව තනි තනි වශයෙන්, පුද්ගල වශයෙන්, කණ්ඩායම් වශයෙන්, වෘත්ති සමිති වශයෙන් සියලු දෙනා අරගල කරන්න ඕන. ඒකට දාලව මැදිහත් වෙන්න ඕන මැතිවරණය කල් දාන්න ඉපකලා. හැබැයි ඒ ගමන්ම අපි රටේ ජනතාවට මතක් කරන්නත් ඕන. ඔය මැතිවරණය තිබ්බට පස්සේ එන ප්‍රතිඵලෙන් අපේ ප්‍රශ්න ඔක්කොම විසඳෙයි කියන එකත් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි අපි ඡන්දේ දාලා තියෙනුනේ අවුරුදු ගණනාවක් ඡන්දේ දාලා ඒ ඡන්දෙන් පස්සේ මාස දෙක තුනක් ගියාම අපි හිතපු කාරණේ තමයි අනේ අපි දුන්න ප්‍රතිඵලේ වැරදිනේ. අපි පත් කරපු කෙනා වැරදිනේ කියලා ඔහොම තමයි හිතන්නේ. ඒ නිසා අපි රටේ ජනතාවට ආරාධනා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී උරගා බලන මැතිවරණෙත් අපි ඉල්ලමු. ඒ ගමන් පහුගිය අරගලයේ ඇතුලේ ඒ වගේම අපිට තියෙන අධ්‍යාපන ප්‍රශ්න, සුභසාධන ප්‍රශ්න, දරුවන්ට කණ්ඩ දෙන්නේ නැති ප්‍රශ්න කියන මෙන්න මේ සටන් පාඩ ටිකත් අපි පෙරට ගත්තා. ඒ පෙරට ගන්න සටන් පාඩවල එකක් තමයි මැතිවරණේ පැවැත්වීමත්. එතකොට තමයි මොනාණ්ඩු කොහොම තිබුණත් මැතිවරණ ඇවිල්ලා කොහොම තිබ්බත් මේකට දාලා අපිට පුළුවන්කම හම්බ වෙන්නේ ඇත්ත ජයග්‍රහණ ටිකක් මගට. මේක වැදගත්ම කාරණේ තමයි රනිල් දැන් ලෑස්ති වෙන්නේ පළාත් පාලන මැතිවරණේ බයිපාස් කරලා ජනාධිපතිවරණයකට යන්න. ජනාධිපතිවරණයකට යන එකට අදාළ සැලසුම් සකස් කරනවා කියලා තමයි අපිට පේනමින් තියෙන්නේ. ඒක ජනාධිපතිවරණයකට අදාළ සැලසුම් සකස් කරගෙන යද්දී අපිට කියන්න තියෙන්නේ පහුගිය අරගලය ඇතුලේ ඉල්ලීමක් තමයි විධායක ජනාධිපතිතුරිය අහෝසි කරන්නේ. මිලෝ අටමංගලයකට වැඩක් නැතුණු විධායක ජනාධිපතිතුරිය අහෝසි කරන්න කියන එක මේ රටේ මුළු ජනතාවගේම ඉල්ලීමක්. දැන් ඒ විධායක ජනාධිපති ධුරේ අහෝසි කරන්න කියන ඉල්ලීම තියෙද්දි තමයි රනිල් හොරපාරෙන් ගල ජනාධිපතිවරණයක් පවත්වන්න යන්නේ. මේ අවුරුද්ද අග හෝ යම් කාලෙකදී. ඒතර මේක හරි සැලසුම් සහගත වෙන දේශපාලන සංසිද්ධියක්. අපේ රටේ ජනතාව ඔබ එන්න පෙරට ඔබ විරුද්ධ වෙන්න මැතිවරණය පැවැත්වෙන. හැබැයි ඒ ගමම්ම මැතිවරණයේ එකම උත්තරය කියන එකත් අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද අපි මහජන මහපාරේ සටන් අරගල විශ්වාස කරන ව්‍යාපාරයක් විදියට පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ ලැබුවේ, බැසිල්ල ලැබුවේ, ජනතා අයිතින් දිනාගත්තේ, ගොවියෝ තමන්ගේ පෝර ප්‍රශ්නේ දිනුවේ, ගුරුවරු අපි දන්නවා ගුරු සංගම් එකතු වෙලත් ගුරුවැටු ප්‍රශ්න විසඳේ ඔක්කොම මහපාරය ඇතුලේ. ඉතින් අපි හිතනවා ඒ පාර ශක්තිමත් කරන්න ඕන. ඒ පාර ශක්තිමත් කරන ගමන් ප්‍රජාතන්ත්‍රවාදීන් අවාදී අයිතින් අකුලවන මැතිවරණය ලබා ගැනීමත් කල්දාන මැතිවරණය ලබා ගැනීමත් අතර මැදිහත් වීමක් අවශ්‍යයි.